මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයෙන් හමු කොරෝනා ආසාදිත කාන්තාවට එය වැළඳෙන්නට ඇත්තේ වෙනත් පාර්ශවයකින් වෙන්නට ඇතැයි විශ්වාස කරන බවට සෞඛ්‍ය බලධාරීහු මේ වන විට විශ්වාසය පළ කරනවා. ඇයට පෙර මෙම ආයතන තුළ තවත් ආසාදිතයන් සිටින්නට ඇතැයි විශ්වාස කරනවා. මෙම රෝගයේ ආසාදිතව හමු එම ආයතන සේවය කළ RMPH රත්නායක මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මට පසුගිය 28 වෙනිදා හිසේ කැක්කුමක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර කාමරේ විවේක ගත්තා. ඊට පෙර උණ රෝගය හැදිච්ච බොහෝ දෙනෙක් හිටියා. උණ සෙම් ප්‍රතිශාව කැස්ස වගේ රෝග ලක්ෂණ තමයි තිබුණේ. ආයතනේ නේවට තමයි ප්‍රතිකාර දුන්නේ. ඔවුන් ප්‍රකාශ කළේ වෛරස් උණක් පැතිරලා යනවා කියලා. ඒකට තමයි මටත් ප්‍රතිකාර කළේ. ප්‍රතිකාර අරගෙන දින 3ක් වැඩ කළා. 30 වෙනිදා උදේ 9:30 10 වගේ වෙනකොට මට පපුවේ කැක්කුමක් ආවා. කලන්ත ගතියකුත් තිබුණා. මගේ ලයින් එකේ ළමයි දෙන්නෙක් මාව විවේක කාමරයට රැගෙන ගියා. එච්චරයි මට මතක. මට සිහි මද ගතියක් ඇති වුණා. ඒ වෙලාවේ මට ඉන්න බෑ. පපුව රිදෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ප්‍රතිකාර කාමරේ සිටින හෙදියක් මට බෙහෙත් වර්ගයක් නිය. ගෑස්ට්‍රයිටිස් වෙන්න ඇති කියලා. මම ඇයට ප්‍රකාශ කළා මට ගෑස්ට්‍රික් අමාරුවක් නෙමෙයි තියෙන්නේ කියලා. මගේ පපුව තමයි හිර වෙන්නේ කියලා. ටිකක් වෙලා සිටියා. ඊට පස්සේ මගේ උගුරකට රිදෙන්න ගත්තා. ඊට පස්සේ මං කිව්වා මාව රෝහලකට ගෙනියන්න කියලා. ඊට පස්සේ තමයි මාව ගම්පහ රෝහලට ඇතුළත් කළේ. මගෙන් සියලු විස්තර ගම්පහ රෝහලෙන් ලබා ගත්තා. ආයතනෙන් ගිය වෙලාවේ හෙදිය මාව දාලා ආවා. ඊට පස්සේ මගේ මහත්තයාගේ මගේ සහෝදරියයි ආවා. මාව මහත්තයා තමයි අදාළ පරීක්ෂණ වලට රැගෙන ගියේත්. ඊට පස්සේ මාව ගම්පහ රෝහලේ 14 වෙනි වාට්ටුවට රැගෙන ගියා. ඒ වාට්ටුවේ හිටියේ හැමෝම පිරිමි. මම විතරයි කාන්තාවකට හිටියේ. ඒ වාට්ටුවේ හිටි හෙදියත් වෛද්‍යවරුන් සැරෙන් සැරේ මාව පරීක්ෂා කළා. පසුගිය පළවෙනිදා මගේ PCR පරීක්ෂණය කළා. ඊට පහුවෙනිදා, ඒ කියන්නේ දෙවෙනිදා රෝහලේ ප්‍රධාන වෛද්‍යරයා මාසලට ඇවිල්ලා පුතා ඔයාගේ ටිකට් කැපුවා යන්න කියලා. මම එවලේ ඇහුවා PCR පරීක්ෂණ වාර්තා ආවද කියලා. එතකොට ඔවුන් ප්‍රකාශයක් කළේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයා නියුමෝනියා තත්ත්වෙන් ඉන්නේ. මට වෛද්‍ය වාර්තාවල් දීලා දුන්න ඕනෑ තැනකට පෙන්වන්න පුළුවන් කියලා. ඊට පස්සේ බාහිර රෝගී අංශෙන් බෙහෙත් තරක් 2:15 විතර වෙද්දී අපි ගම්පහ රෝහලෙන් ගෙදර ආවා. ගෙදර වාහනේම යාවේ. අතරමැදදී කොහෙවත් බැස්සෙ නැහැ. කොහෙවත් ගියෙත් නැහැ. ගෙදරමයි නැවතිලා හිටියේ. පහුවෙනි දවසේ බුද්ධියංශෙන් කියන නිලධාරියෙක් ඇවිල්ලා තමයි දැනුම් දුන්නේ මෙහෙම රෝගී තත්ත්වයක් තිබෙනවා කියලා. ආයතන තුලදී මට උණ තිබුණා. ක්ලාන්තිය දාලා වැටුණා. නමුත් ඔවුන්ට ළමයි ගැන කිසිම තැකීමක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වැරද්දක් කියන්න බෑ. මෙතන වැරද්ද තිබෙන්නේ මම දකින විදිහට කලබලකාරීත්වේ. මට පස්සේ දැනගන්න ලැබුණා මාව රෝහල් කරා යොමු කරාට පස්සේ ඇයි එයාව යැව්වේ මෙතන නැවගත කරන්න බඩු වගේක් තියෙනවා කියලා ඉහළ නිලධාරියෙක් බඩ දෝෂාරෝපණය කළා කියලා. මට පපුවේ අමාරුව හැදිලා ගෙනිච්ච වෙලාවේ එහෙම බැනලා තිබෙනවා කියලා මට ආරංචි වුණාම මට හරිම දුකයි. ආයතනයේ කලමනාකාරීත්වයේ ක්‍රියාකලාපය ගැන අපිට මීට පෙර ඉහළ නිලධාරීන් කවදක්වත් ඒ වගේ කතා කළා නැහැ. හදිස්සියවත් ආයතනයේ සේවකයෙකුට සෙම් ප්‍රතිශාවක ඇති වුණා කියලා දැනගත්තාම සොයාගෙන එනවා. ඇවිල්ලා තොරතුරු විමසලා අවශ්‍ය උපකාර කරනවා. දැන් ආයෙට ඕනේ අපෙන් වැඩ ගන්න විතරයි. මට දැන් සිතෙනවා මගේ තිබෙන වාසනාවට ලංකාවම මට බේර ගන්න පුළුවන් වුණා කියලා. මට පපුවේ අමාරුව හැදිච්ච එක මට මෙහෙම දෙයක් වුණේ නැත්තම් ආයතන තුලදී කිහිප දිනක් මැරිලා වැටෙනකන් ඉන්න තිබුණා. කලන්ත දාලා වැටිච්ච විදිහටම. කලන්ත දාලා වැටුනහම සමහර වෙලාවට වතුර ටිකක් මුහුණට ඉහළ නැවත වැඩ ගන්නවා. විනාඩි 5යි විවේක ගන්න දෙන්නේ. ආවෙ නැත්තම් පණිවිඩයක් එනවා. පසුගිය 25 වෙනිදා ආයතනයේ විදායක නිලධාරීන්ට පොඩි උත්සවයක් තිබුණා. සීදුවේ හෝටලයක. පසුවෙනිදා 26 වෙනිදා සංගීත කණ්ඩායමක් ආයතන ගෙනල්ලා සේවය කරන ළමයින්ට හවස 3 ඉඳන් 6 වෙනකන් තවත් උත්සවයක් තිබුණා. මම ඇත්තට මේ උත්සවයට සහභාගී වුණේ නැහැ. මම වැඩ අවසන් කළා ගෙදර ආවා. මෙහෙමයි. ඇත්තටම ඉන්දියාවෙන් කට්ටියක් ආවද කියලා අපි දන්නේ නැහැ. ඉන්දියාවෙන් ඉඳලා ආව පිරිසක්ද කියලා අපි දන්නේ නැහැ. මොකද කට්ටිය එනවා යනවා. ඔවුන් ඉන්දියාවේමද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් ඇවිල්ලා ඉහළ නිලධාරීන් එක තමයි සාකච්ඡා කරන්නේ. ඔවුන් එන්නේ මහාන සාම්පල පරීක්ෂා කරන්න. තුන් දෙනෙක් ආවා. හරියටම ඉන්දියාවද කියන්න දන්නේ නැහැ. මගේ ලයින් එකේ මහන්නේ ඉන්දියාවට යවන ඕඩර්ස්. එක්කෙනෙක් ඇවිල්ලා සාම්පල් බැලුවා. මම කතා කළේ නම් නැහැ. අපේ පරීක්ෂක මහතුරෙක් තමයි කතා කළේ. අපි කතා කරේ නැහැ. ඇඳුම් බලලා අඩුපාඩු පෙන්නලා තව වෙන්න ඕන දේවල් සාකච්ඡා කරා. ඔවුන් ආවේ සති දෙකකට කලින්. ඒ කියන්නේ පසුගිය 17 හෝ 18 වගේ දිනවල. නිරෝධායන කටයුතු වලදී ආයතනෙන් සහයෝගයක් ලැබෙනවාද? ඔව්. මම දැනට ඉන්නේ IDH රෝහලේ. මම දැනුවත්ම ආයතනෙන් කෙරෙන්න ඕනේ කියලා කිසිම දෙයක් අපිට ලැබුණේ නැහැ. මා වෙනම වාට්ටුවක තමයි රඳවලා තිබුණේ.
පස්සේ තමයි අපේ අනිත් ළමයි එක්ක එකට මුණ ගැසුනේ මට තිබෙන අඩුපාඩු ලියලා මේ රෝහලේ සේවය කරන අයට දුන්නා ඒවා ලැබෙන්න සලස්වන්න කියලා අපිට කිසිම දෙයක් කළේ නැහැ ආයතනෙන් ළමයි ඉන්නවා අඳින්න ඇඳුම්වත් නැතිව ඔවුන්ට සහනයක් ලබා දෙන්න කියලා කොළ කෑල්ලක ලියලා දුන්නා මට ගොඩක් අපහාස කළා මම ජීවත්වන ප්‍රදේශයේ ඕනම කෙනකින් ඇහුවොත් කියයි මම ගැන අපේ පවුල විස්තර ගැන මට විශාල වශයෙන් මඩ ගැහුවා මට දැනගන්න ලැබිච්ච තොරතුරු වලට අනුව ආයතනයේ පිරිසක් තමයි එම මඩ ප්‍රචාර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කරලා තිබෙන්නේ හරියටම තොරතුරු දන්නේ නැතුව මට කෙලින්ම මෙයා කියලා ඇඟිලි දික් කරන්න බැහැ ඇත්තටම ඇඟලුම් ආයතනය කියන්නේ මගේ ගෙදර වගේ මම ජීවත් වෙන එතනින් මම ආයතනයට දොස් කියන්නේ නැහැ ඉන්න කලමනාකාරීත්වය මම චෝදනා කරන්නේ මම මේ රෝහල ඉන්නවා මට අඳින්න ඇඳුමක්වත් නැහැ ඇඳුම් දෙකයි තියෙන්නේ මූණ හොද ගන්න පිහිදා ගන්න තුවායක් පාව දුන්නේ මේ රෝහලේ කාර්ය මණ්ඩලය තමයි අපි එක පාටම අරගෙන ආවා මුකුත්ම ගේන්න බැරි වුණා ඔය විදිහ තමයි එම මහත්මිය අදහස් දක්වලා තියෙන්නේ ඒතර ඔබට පෙනියනවා මේ බෑන්ඩික්ස් ආයතනයේ කලමනාකාරීත්වය කොච්චර රංගනයක දෙනවද කියලා ඔවුන්ගේ වැරද්ද සමාජයේ පිටපටවලා මේ වගේ අසරණ මිනිස්සු පිටපටවන්න එතකොට අපි දැක්ක Facebook අපි කලින් වීඩියෝ එකේ සඳහන් කළා ආයතනයේ වැඩ කරන ටික ඉහළ නිලධාරීක් Facebook post එකක් දාලා එයාගේ මේ නිරෝධායන සහතික ඉදිරිපත් කරනවා බොරුසු එයාගේ නිරෝධායන සහතිකේ හැටියට එයා 22 වෙනිදාලා 6 වෙනිදා නගන් තමයි නිරෝධායන වෙලා තින්නේ ඉතින් ඒ කාලේ එයා නිරෝධායන වෙනකොට මෙහෙ ලෙඩේ එළියට ආවේ කොහොමද කියන්නේ එයාගේ නිරෝධායන සහතික වලින් හරියන්නේ නැහැ ඉතින් අපි හිතනවා ඔබට අදහසක් ඇති කියලා මේ පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී ඔබට ඉදිරිපත් කරන්නම් මේම කාන්තාවගේ ස්වාමි පුරුෂයා දක්වපු අදහස් ඔබට සුබ දවසක්